විකල්පත්ත කඳු වැටිය. ඕක එහා පැත්තේ ලෝකාන්ති. ඊට පස්සේ මෙහෙන් කඳු වැටියක් තියෙන්නේ. ඒක ආයෙවිල ඉස්සර උසම කඳු වැටිය, තොටුපළ කඳු වැටිය. දැන් අපි යන්නේ අර අතෙන්ටනේ. ඔව්. අපි අතෙන්ට ගියාට පස්සේ ගියාට මේ හග්ගල කඳුර ඔය දෙකම ආවෙන. අනිත් උරේ කියලා බලා ගන්න පුළුවන්. අර කල්ලි අපිට මෙයන්ගනේ. අර වෙත් ඔව්. ඒ වයන්ගනේ මේ පොළොන්න රේ මේ. හන්දිල ඩෑන්ස් එක මේ කල්ලි අපිට. මොකද්ද බක් යාපෙත් නේද? පොළොන්න රු. මැදින් පළාත් පළාත් සීමා මෙතනින් ඉවරයි. මේ ඌව පළාත්. හා. මැදින් පළාතේ පළාත් මේක තමයි බෝඩර් එක. මේ ඌව පළාත්. ඌව පළාත් රෙදිමඩ ගම්මාන වෙන එකේ ඉන්නේ. මේ පැත්ත රස්නේ. මේ පැත්තද? බලන්න නුවරලි මේ සීතලයි ඉන්නේ. ඔව්. දැන් මේ රස්නේ අර කුඹුරු එහෙම තියෙන්නේ. නුවරලි කුමරු එහෙම නෑනේ. ඔව්. ඒතලේ වණ්ඩාල්ල දීතල එන්න ෆොටෝ ටික ගාගන්න. මේදෙන් ෆොටෝ ටික ගාගන්න ඕගොල්ලෝ. ඕගොල්ලන්ට දාස තියෙනවා. නඩි ඉස්සක් දෙන්න. මල්ලි අපි හතර දෙනාට ඉස්සක් ගන්නකෝ. අපතලේ එහෙම අහලා තියෙනවනේ. ඔව්. අර අර වීදුම ටිකක් තියෙන්නේ. අර කඳ ටික ඇවිල්ලා මෙහෙම පෙට්ටිය වගේ තියෙන්නේ. ওই තමයි හපුතල. ආ. අර ගස් මණ්ඩියක් තියෙනවා නේද? ඔව්. ඊට පල්ලෙන් බලන්න යන්තම් පේන බිල්ඩින් ටික. ඊතලාවේ. නම් කැම්ප් එක. ඊතලාවේ. අර දුමක් කියන්නේ බණ්ඩාරල. අර කඳ සමතලා වලාගේ තියෙන්නේ. ඔව්. ඒ ඇල්ල. බණ්ඩාරල ඇල්ල. එතන ඉගෙන හම්බන්තර පේනවා. මේ ටිකට. මෙහෙන් එන්නද මම ගැතුරොත්? දිනුතේ. මෙතන දාලා තියෙන්නේ මේ බෝඩ් එක තියෙන්නේ අපිට පේන කඳු ටික කඳේන දිශාව. මේ නමුණු කළ කඳු රාත පෙන්නේ. ඒක. අනි 6667යි. එයා පැත්තට මොනරාගල තමයි ඉන්නේ. මේ පැත්තට බදුල්ල තමයි ඉන්නේ. විදුල තලාගල බවුන්ටර්. අඩි 8281යි. ඒ අරක. අටවට ඉපෙන්නේ. ඒක. ඉතිරියාමාන මවුන්ටර්. අඩි 7339යි. මම තව දෙකක් පෙන්නේ. ආ ආ. ඒක. ඊට පැල්ලෙන් පෙර ගම්මානේ තමයි ලංකාවේ උසම ගම්මානේ. ශාන්තිපුර. අර තව දෙකකට පැල්ලෙන්. ලංකාවේ තියෙන උසම ගම්මානේ. ශාන්තිපුර. ඊට පස්සේ අර කවර් පහක් පෙන්නේ. මේ තියෙන්නේ සිංගල් ට්‍රී මවුන්ටර්. අඩි 6000 ඔය සිංගල් ට්‍රී මවුන්ටර්. අඩි 6890යි. අර කවර් පහක් පෙන්නේ. ඊට පස්සේ ග්‍රේඩ් ඩොස්ටික තියෙන්නේ. අර ආපින් පෙන්නේ. අර තොප්පිය වගේ තියෙන්නේ. ඔව්. අපිට කෙලවරටම වගේ තියෙන්නේ. හායි. ලංකාවේ උසම දෙවෙනි කුඹිස්තාන. කලින්ම පැටි බල මෙතන හදින් කරනවා. ඊගල් පත්ත කඩියක් අර මගේ දිප්පියාම ගත්ත බැලුවනේ. ඔව්. එතන ත්‍රිපල කඳු වැටිය. ආ හැම දින්තිලා කරපින්න. හග්ගල කඳ මේක. මෙතන. මේ වෙනන්නේ තියෙන මේ මේක හග්ගල. ඒක සාකච්ඡා දෙන්න පේන. ආ. මම හග්ගල පෙන්නන්න. ඔබ උදේ නගල බලන්න. දෙන්න පේන. ඔබ දෙන්නේ බලන්න සභා උත්සවයක් පේනවද කියලා බලන්න මේ කඳ පාබුල්ලුම් පාට පාට කුඩයක් ගාප් එකක් මොකද්ද සභා උත්සවයක් පේනවද හග්ගල 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 පාක් එක හරතන්දි ඔව් ආ ඔය දෙන්න තමයි අතුල්ලේ ටිකට් අරගෙන එන්ටස් කර පාරේ උඩට ගියාම පාරේ අරතිල වාහන නැහැ අර වාහනේ නවත්තලා තියෙන්නේ ඔව් ඔව් හග්ගල පාක් එක මොකද්ද මේ හදන්නේ අර තාපල් මේක මේ කුෂිකර්ම දෙපාර්ට්මන්ටි අල ගොයිපල හා රජී ඔව් ඒක රෝගා කරන්නේ මේ කුෂිකර්ම දෙපාර්ට්මන්ට් ඔව් දෙපාර්ට්මන්ට් එකෙන් කරන්නේ දැන් ඔය මහා කන්නේ අල දාගෙන දාගෙන තමයි ඔය ඉන්නේ හා දැන් අර පැල්ල අල පැල්ල අර ජිප් එකේ තියෙන අල පැල්ල වෙලා තින්නේ අර ඔව් ඒක පස් කිට්ටු කරලා දැන් මේට මේට දාගෙන දාගෙන තමයි ඉන්නේ ඔව් ඒ කියන්නේ මේ හැමදාම මේ වගේ කරන අර පැත්තෙන් ගලවන මේ පැත්ත හදාගෙන හදාගෙන නෑ අවුරුදු 3කට සැරයයි තුනකට සැරයි අවුරුදු තුනක් පුරන් වෙන්නල තමයි එක කන්නයක් කරන්නේ. ආ ඒ කියන්නේ මේ පාර කරනවා. ඔව් දැම්ම. දැන් අම්පත් අල දානවා. ඔව්. ඒ අවුරුදු තුනක් පුරන් වෙන්නල තමයි එක කන්නයක් කරන්නේ. ආහ්. මොකද අලගන්නේ බීජවලනේ. ඔව්. බීජවල. මේ 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 අල ගලවලා ගන්නේ ආයි බීජවලනේ. ඔව් ඔව්. ඒ බීජ කල තමයි මේ නුවරලි සුළු ගොවින්ට අපිට දෙන්නේ. ඒ බීජවල.
අපි වදාලතම වෙළඳ පොළට දාන්න. නම් මේක රජි. ඒකට දෙපාර්ට්මන්ට්. ඔව්. අපේ මුක්කම මේ පේන්නේ ඔක්කොම අලෙඩන් තමයි පේන්නේ. ඔව් අර සම්පූර්ණේ. ඔව් දැන් ගලවණේවත් තියෙනවා හැපැත්තේ. ඔව් අර මුල්ම ටික ඔව් ඔව් දැන් හොඳර හොඳර තිබ්බ ටික ඔව් අල ගලවණේවත් තියෙනවා දානේවත් තියෙනවා මේ කෑලි හදාගෙන යනේවත් තියෙනවා ඒක පිළිම් පෙරට කරගෙන ඉන්නේ ඔව් අක්කර 200ක් විතර කරනවා කන්නේකට අක්කර 200ක් විතර කරනවා ඒතොර දැන් පුරන් ඉන්න දාපුවක් තියෙනවා නේ අතර ඔව් දැන් දැන් මේ පැත්තේ දැන් මේ මේක දැන් අවුරුත් වෙන දැන් හරි ඔව් දැන් එකයි මේක වැඩ කරන්නේ ඔව් දැන් මේක ආනෝට එහා පැත්තේ කැලවඩ කරනවා අර පැත්තේ කැලවඩ කරනවා මේ නොපෙනිඩන් සයන් තියෙනවා නොපෙනිඩන් ඔව් අපිට පේන්නේ ටිකයි ඔව් ආයේ ඒවා සුද්ධ කරලා ඉවරලා ආයෙ මේ කරනවා ඔව් ආයෙ මේ වෙනකොට දැන් අම අවුරුද්ද මල දානවා අවුරුත් වෙන මේක ආයෙ වැටෙන්නේ 2022 2022 ඔව් දැන් 19 වෙනි කරන්නේ ඔව් ඔව් ආයෙ 22 තමයි මේ කියලා දාන අවුරුදු තුනක් තුනක් පුරන් වෙන්න ආරිනවා හරි ඩිපාර්ට්මන්ට් සිස්ටම් ඔවනේ ගොඩක් ඉස්සරත් එක්ක මේ තැනගෙන විස්තර දැනගන්න පුළුවන් කට්ටියට සඳ තැන්න බීජ ගොවිපල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සඳ තැන්න බීජ ගොවිලට පැමිණෙන්න නුවරඑළිය පැමිණෙන හැමෝම මෙතෙන් පැමිණිය යුතුමයි තීරයේ දිස්සන නම්බර් වලින් වැඩි විස්තර ලබා ගන්න පුළුවන් එකම ස්ථානයේ සිට සීලු දේ නරඹන්න ඔයත් එන්න මෙතෙන්න ඇවිල්ලා මේ පරිසරයේ සුන්දරත්වය විඳ ගන්න